පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. එම රජයෙන් ලබා දුන් පාලන මිලටම සහල් ලබා දිය යුතු බව මහ පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. ඒ අනුව පැවසූ ආකාරයටම මහ පරිමාණ සහල් මෝල් හිමියන් පාලන මිලටම වෙළඳපළට සහල් නිකුත් කිරීමටත් පියවර ගත්තා. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ මෙම ප්‍රකාශයට කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මෙන්ම විවිධ ගොවිජන සංවිධානද මේ දිනවල සිය අදහස් දක්වමින් සිටිනවා. මේ පොළොන්නරුවේ ගොවි සංවිධාන ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ ප්‍රකාශයට දැක් වූ අදහස්. ඩඩ්ලි සිරිසේන මහත්තයා කරන ප්‍රකාශ ගැන අපි ඉතාමත් කලකිරීමෙන් ඉන්නේ. පෑදිලොම කියන වී මීඩියා කඩුගා රුපියල් 10,18ක් තියෙනවා. 10,18ක් තියෙන්න නම් වී කිලෝ එක රුපියල් 165 ගන්න කොට මිනිසුන්ගේ වී මිල දී ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේකෙන් මේ ගොවි තැනෙන් කරලා යම් විදිහ මේ ජීවිතේ ගැට ගහගෙනවත් යන්න ඉදිරියට පුළුවන්කම ලැබෙන්නේ. මහා පරිමාණ ඌට මෝල් හිමියට එකතු වෙලා මේ කරන්න හදන්නේ මේ වී මිල පල්ලෙහාට දාන සලස්මත් තමයි මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. අස්වැන්න පිළිබඳව ගොවීන් හැටියට අපි ඉන්නේ කිසිම විශ්වාසයකින් තොරව අස්වැන්නට අනුව මිල තීරණය වෙයි. ඩට්ලිටවත් මිත්‍රපාලටවත් සිරිපාලටවත් මිල තීරණය කරන්න බෑ. ගොවියා තමයි මිල තීරණය කරන්නේ. ඕවට අපි කියන්නේ මාධ්‍ය සාකච්ඡා නෙමෙයි මාධ්‍ය සම්දර්ශන. එතුමාගේ අනාගත සිහිනයක් සැබෑ කරගන්න මේ රටේ බත්කන කෝටි දෙකක ජනතාවගේ පැසසුමට ලක්වෙන්න එයා හරි ලස්සන කතාවක් ගොනු කරගෙන ආවා. ගොවියා වෙනුවෙන් පෙනී හිටිනවා කියලා අද වී ගොවියටත් දීලා පාරිභෝගිකයටත් දීලා තමුන්නාංශේ ඒ මැද පාරෙන් සිහිනට යන්න හදන්නේ. තමුන්නාංශේ කියන්නේ තමුන්නාංශේගේ දරුවන්ට චොපර් පදින්න අපිට අඩුවට වී ටික දෙන්න කියලාද? ඈ තමුන්නාංශලාගේ දරුවන්ට සැප ගන්න රටවල් වලට යන්න අපේ වී ටික දෙන්න කියලාද? යලකන්නේ වගා කටයුතු කරන්න රජයෙන් ගොවියන්ට කාබනික පොහොර සහ කාබනික දියර පොහොර ලබා දීම සිදු කළා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරී ගොවියන්ටත් එහෙම කාබනික පොහොර ලැබී තිබුණා. නමුත් එම පොහොර ප්‍රමිතියක් නැති බව පවසමින් ගොවියන් නැවතත් එම පොහොර සේවාගම ගොවිජන මධ්‍යස්ථානය වෙත ගෙනවිත් බහර දී තිබෙනවා. ගොවියන් පැවසුවේ මෙම පොහොර වලින් වගා කටයුතු සාර්ථක කරගන්න බැරි බවයි. අනුරාධපුරයට ගිහිල්ලා පැකට් කරලා අපිට යනවා කුඹුරට ගහන්න. ඉතින් අපි මිනිස්සු නෙවෙයි. ඇත්තටම අපි හොඳ ගොවියෝ. ඉන්නේ මාසයක් ගිය ගොයම්. මේ ගොයම් වැඩක්ම නෑ දැන්. මේකට තෙල් නෑ, පොහොර නෑ. ඊළඟ එකේ කය ඇවිල්ලා ඉන්නවා. ඒකත් බොරු කියනවා. එකෙක් නෑර අපි ජනතාවට පාර දුන්නේ ජනතාව කරනවා. මේ ඔය වස්තු මොකද ගන්න? මේ වස්තු ගන්න. ඒකත් ගොවියෝ. මේ ගොවියෝ. මේ ගොවියෙක් හඳුනන ගොවියවද සිහිය නඩු වැටලා බෝලිං වල ඈ ඈ කිදෙන්නේ නැහැ. එතකොට මේ අපිත් එක පොහොරාරම ආපු ගොවිය තමයි මේ වැටුනේ. ඇහිලා කියලා දෙනවා අපි මේ ගෝල්ටගේ පිස්ක වැඩේ හිටා මහාමග මිනිස්සු මැරෙනවා. මේ රණිදුත් එක්කවල හෙල්ලිලා මේ ආණ්ඩේ මිනිස්සු මැරණකම ජීවත් වෙනවමු. මේ කාබනික පොහොර පමණක් භාවිත කර තම ශක්තියෙන් අකර දෙකක භූමියක් වගා කරන දිරිය කාන්තාවක්. මේ ජීවත් වන්නේ මින්නේරිය රත්මලි ප්‍රදේශයේ. සියලු වගාවන් කාබනික පොහොර භාවිතයෙන් ඉතා සාර්ථකව සිදු කරන්න ඇය කටයුතු කර තිබුණා. තමගේ ගෙවත්තේ ඇය මේ තරම් සාර්ථක භූමියක් පවත්වාගෙන යන්නේ.